අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. හෙට විවාහ මංගල උත්සවයෙන් පසු අමායා හිල්ස් හෝටලේදී සියල්ලන්ටම වැඳ සමුදි දෙකකුත් ගානකට පිටත්වන්නට ඇත. එහෙම සමුදි කොහේ යන්නදැයි තවමත් සාගර සිතා නැත. කොහේ යන්නටත් පෙර පන්සලකට ගොස් මලක් පූජා කර ආශිර්වාද ලබා ගත යුතුය. හිතට සතුටක් ලැබෙන්නේ එවිටය. හෙට මේ පුංචි කුමාරිකාව රැගෙන යන්නේ හැමෝගේම ආශිර්වාදය පිටය. සාගරට වඩා සතුටු ඒකය. ඒ අම්මා තාත්තාත් කෙල්ලව තමාට දෙන්නේ ඇත්තටම සතුටිනි. මේ කසාදය ගැන හිතට මේ තරම්ම සතුටක් දැනෙන්නේ ඒකය. දැන් ජීවිතය ගැන බයක් නැත. ආදරය හිතක ඇති කරන ඒ හැඟීම ඇත්තටම පුදුමාකාරය. මේ සෙනෙහස පපුවට ආදා සිට මේ පපුව වැඩ කළේ පුරුදු ලෙස නොවේ, වෙනස්ම ලෙසය. ලෝකේ බොහෝ දෙනා ජීවිතය පැරදී ඇත්තේ ආදරය නිසායයි කියති. එහෙම ලෝකයක ආදරය නිසා ජයගත් ජීවිතයක් ගැන කතාවක් තමා සතු ඇතැයි ඔහුට හිතේ. ආදරය නිසා පැරදුණු අයගේ දුකට කවි සින්දු ලියු අය මේ ආදරය නිසා දිනූ පපුවේ සතුටට කවි සින්දු ලියා නැත්තේයි. සාගර දුවාවේ ජංගම දුරකතනේ නාද වෙත්තිය. ඔය කතා කරන්නේ කෙල්ල බව සාගර දනි. මගේ මහත්යත් නිදි නැද්ද? කෙල්ල අහන්නේ පුදුමාකාර ආදරයකිනි. ඒකනේ දැන් නිදාගෙන වැඩක් නෑ චූටි මැනික. මටත් ඇ පියෝනේම නෑ. ඇස් දෙක කසනවා වගේ. ඇයින් මගේ මනමාල මහත්යව දකිනකත් මගේ ඇස්නම් පිච්චෙනවා. සපෝ ආදරබරල සිනාසුනාය. එහෙම සිනාවෙද්දි මූණ කොතරම් ලස්සනද සාගරට මැවී පෙනේ. හෙටේ සිනා මොහොන දෑ සද්දරය. දැන් නාන්න යනවා. නාලා ඇවිත් සරෝජ ඇන්ටි ළඟ ඉඳගන්නවා. බුදු සරණයි කියලා අඳින්න ගන්න එහෙනම්. සාගරයියා දැන් මම අඳින්නේ නැහැ. මට පැය කාලනේ යන්නේ චූටි මැනික. එහෙනම් පරිස්සමින් එන්න හොඳේ. සාගර දුරකතනේ තබා දිග හුස්ම පිට කළේය. මේ පැය 3-4 කිවා දමන්නේ කොහොමද දැන් සිතාගත නොහැක. ඇය ළඟ නොමැතිව ගෙවෙන අවසන් පැය 3-4 මේය. මින් පසු කෙල්ලව කොහොමටවත් තනි නොකරන්නට සාගර සිතාගත්තේය. චන්න කොල්ලො ටික නැගිට්ටවා කිරිබත් හදන්නට පටන් ගිනේ. ඔහු සාගර ළඟට ආවේ බුදු පාන දැල්වන තිර පැකට් එකද රැගෙනය. දැන්වත් ටිකක් ඇලවෙලා හිටපන් කොල්ලෝ. දැන් 3:00 බං මෙහෙමම ඉන්නවා. මම මල් ටිකක් කඩාගෙන ඉන්නම්. චන්න යද්දි සාගරට දුකය. ඔහුද අඳුරේම චන්න පිටිපස ගියේය. දැන් ඇසරපු සුදු වතු සුදු මල් ගා පුරාමය. මේ මල් කඩන දෑත් පිරිසුදුයයි සාගරට සිතුනි. චන්න මචං, මට මේ කරන හැම දෙයකම උඹට පින්. ඒ කතාව හැඟීම් බරවිය. චන්න සාගර දෙස බැලුවේ බොඳෝ දැසිනි. අනේ මචං, මං උඹට නොකර මේක
තමන්ගේ අයටවත් කරන්නේ නැති ලෝකයක් මචං. මන් දන්නවා. එහෙම ලෝකෙකනේ උමමට කළේ අර රිදි කඩේ වැඩ කරපු හිඟන්නට. සාගර මල් කඩන චන්නගේ පිට පිරිමැද්දේය. උඹ මල් ළඟට එද්දි මාත් හිඟන්නේ. හැමදේම හොඳට විසඳුණාවේ මචං. දැන් අපි ජීවිතේට මූණ දෙමු. මේ සැනසීම හැමදාම තියේ. එච්චරයි මචං ඕනෙත්. කොල්ලෝ දෙන්න එකතුවේ මල් වට්ටියම්ම කැඩුවෝය. උඹලා දෙන්නගේ ජීවිතේම මේ මල් වට්ටිය වගේ ලස්සන වෙයි. සාගර ඒ පැන්නිස්ස සුදු මල් වට්ටිය දෙසම බලා උන්නේය. ඇත්තටම අලුත් ජීවිතයේ ඇත්තේ මෙවැනි සිරියාවකි. දැන්මම නාගන්නවද මචං? ඔව් මචං, හතරට විතර නාගන්නවා. මං වතුර පුරවලා තියෙන්නේ, සීතලට ඇති. අලුත් ෂැම්පු එකකුයි සබන් කෑල්ලකුයි තිබ්බා. පැයක් විතර නාගනේ. ෆ්‍රෙෂ් පිට අඳින්න පුළුවන්නේ. කොල්ලෝ ටිකට ඇතිවෙන්න කිරිබත් හදනවා නේද මචං? නාන්න හදනවා. උඹ ඒව හිතන්න එපා. චන්න සාගරගේ පිට අතගා කීවේය. සාගර කාමරයට ගොස් අද අඳින මංගල ඇඳුම දෙස මොහොතක් බලා උන්නේය. ඊටත් පසු ඔහු බිත්තියේ ගසා තිබු අම්මාගේ තාත්තාගේ පින්තූරයේ දෙස බලාගෙනම උන්නේය. තව ටිකකින් මං මනමාලයෙක් වෙන්නයි යන්නේ. ඉන්න තැනක ඉඳලා ඔයාලගේ බණ්ඩි පැටියට ආශිර්වාද කරන්න. ලේලි පොඩ දැක්කනම් ඔයාලට ආස හිතෙයි. මන් දිහා නෙමේ, දැන් එයා දිහා බලන්න. එයාගේ බඩේ ඔයාලගේ මුණුපුරත් ඉන්නවා. සාගර අම්මාගේ තාත්තාගේ මුහුණ අතගා සිතින් කීවේය. ඔහුගේ දැස් කපාගෙන මෙන් කඳුළු කැට දෙකක් ගලා ගියේය. අම්මා තාත්තා මේ ළඟම ඇතේ සාගරට සිතුණි. දෙමව්පියන් එහෙමය. දරුවන් මිය ගියත් හැර යන්නේ නැත. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයාර් කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.